වෙනස් ලෝකයේ යුරෝප් නාලිකාව තුලින් මම අද ඔයගලන්ට කතා කරන්න යන්නේ අද සමාජයේ පැතිරී තිබෙන මෙම කොරෝනා ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ ජ්‍යොතිෂ්‍යානුකූලව යම් විග්‍රහයක් පවසන්න. ඇත්තනම ඔබගේ ජම්මපත්‍රය අපි හිතමු ඔබ මේෂ ලග්නයේ හෝ වෘශ්චික ලග්නයේ හිමි පුද්ගලයෙක් නම් කොහොමද ඔබගේ මෙම ජම්මපත්‍රයෙන් ඔබට මෙම කොරෝනා වැනි වෛරස් තත්ත්වයන් ආසාදනය වීමේ හැකියාවක් පවතිනවාද කියලා දැනගන්න. ඇත්තටම ඔබට ඉතා පාචුවෙන් දැනගත හැකි ක්‍රමවේදයක් පමණයි මම මේ සඳහන් කරන්නේ. මීටත් එහා ගිය ක්‍රමවේදයක් පවතිනවා. නමුත් తాවකාලිකව ඔබට ඔබගේ ජම්මපත්‍රය පිළිබඳ සලකා බලා මේ පිළිබඳවත් සොයා බැලීමේ අවස්ථාව පවතිනවා. ඇත්තටම අපි හිතමු ඔබ මේෂ ලග්නයේ හෝ වෘශ්චික ලග්නයේ හිමියෙක් නම් ඔබගේ ජම්මපත්‍රයේ බුධ ග්‍රහයා සහ කුජ ග්‍රහයා, ඒ කියන්නේ බු සහ කු යන ග්‍රහයන් දෙපළ යම්කිසි භාවයක තැන්පත් වී සිටිනවා නම්, ඒ කියන්නේ යම්කිසි කොටුවක තැන්පත් වී සිටිනවා නම් මෙම ග්‍රහයන් දෙපළ එහෙනම් ඔබට මෙම වෛරස් තත්ත්වය ආසාදනය වීමේ යම්කිසි ප්‍රවණතාවයක් පවතිනවා. අපි හිතමු ඔබ සිකුරු ග්‍රහයා හිමි වෘෂභ රාශියේ හෝ තුලා රාශියේ උපන් පුද්ගලයෙක් වෙන්නේ නම් ඔබගේ ජම්මපත්‍රයට අනුව ගුරු ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා ඔබගේ ජම්මපත්‍රයේ කිසියම් වූ භාවයක තැන්පත් වී සිටිනවා නම් එයත් ඔබගේ මෙම වෛරස් තත්ත්වයේ ආසාදනය වීමේ වැඩි හැකියාවක් පවතින අවස්ථාවක්. ඒ වගේම අපි හිතමු ඔබ මිථුන රාශියේ හෝ කන්‍යා රාශියේ උපන් පුද්ගලයෙක් නම් ඔබගේ ජම්මපත්‍රයට අනුව සෙනසුරු සහ කුජ යන ග්‍රහයන් දෙන්නා, ශනි සහ කුජ යන ග්‍රහයන් දෙදෙනා ඔබගේ ජම්පත්‍රයේ කිසියම් වූ භාවයක තැන්පත් වී සිටිනවා නම් ඇත්තටම ඔබට ඔබ කිව්වොත් ඔබ ශනි මංගල යෝගයෙන් උපන් පුද්ගලයෙක් නම්, මිථුන ලග්නයේ හෝ කන්‍යා ලග්නයේ ශනි මංගල යෝගයෙන් උපන් පුද්ගලයෙක් නම් ඔබටත් මෙම කොරෝනා වෛරස් ආසාදනය වීමේ වැඩි හැකියාවක් පවතිනවා. ඒ වගේම අපි හිතමු චන්ද්‍රයා හිමි කටක රාශියේ හෝ රවි හිමි සිංහ රාශියේ හෝ ඉපදුණු පුද්ගලයෙක් වෙන්නේ නම්, චන්ද්‍රයා හිමි කටක රාශියේ කෙනෙක් හෝ රවි හිමි සිංහ රාශියේ උපන් පුද්ගලයෙක් වන්නේ නම් ඔබගේ ජම්මපත්‍රයට අනුව සෙනසුරු සහ ගුරු ශනි ගුරු යෝගයක් එකතු වීමක් කිසියම් වූ භාවයක දක්න ලැබෙනවා නම් ඔබටත් මෙම කොරෝනා වෛරස් වැනි වෛරස් තත්ත්වයන් ආසාදනය වීමේ අවකාශය පවතිනවා. ඒ වගේම අපි හිතමු ඔබ ධනු රාශියේ උපන් පුද්ගලයෙක් වන්නේ නම් ඔබගේ සිකුරු සහ සඳු යන ග්‍රහයන් දෙපළ යම්කිසි වූ භාවයක තැන්පත් වී සිටිනවා නම් ඔබටත් මෙම වෛරස් තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතිනවා. අපි හිතමු ඔබ මකර රාශියේ උපන් පුද්ගලයෙක් නම් ඔබ ඉතාමත් වැදගත් වෙන්න ඕනේ ඔබේ ජම්පත්‍රය අතර අරගෙන බලන්න බුධ සහ රවි යන ග්‍රහයන් දෙපළ ඔබගේ කිසියම් වූ භාවයක තැන්පත් වී සිටිනවාද කියලා. බුධ සහ රවි. එසේනම් ඔබට මෙම වෛරස් තත්ත්වයන් ආසාදනය වීමේ වැඩි හැකියාවක් පවතිනවා. කුම්භ රාශියේ කෙනෙකු නම් සඳු සහ බුධ, චන්ද්‍ර බුධ යම්කිසි භාවයක තැන්පත් වී සිටිනවා නම් ඔබටත් මෙවැනි වෛරස් තත්ත්වයන් ආසාදනය වීමේ වැඩි හැකියාවක් පවතිනවා. ඔබ මීන රාශියේ උපන් පුද්ගලයෙක් නම් ඔබගේ කේන්ද්‍රයේ රවි සහ සිකුරු කිසියම් වූ භාවයක තැන්පත් වී සිටිනවා නම් ඔබට මෙවැනි වූ වෛරස් තත්ත්වයන් වැඩි මනක්ම ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. මේ ආකාරයට මා මේ පැවසුවේ ජ්‍යොතිෂයේ වෛරස් ආසාදනය වී හැකි එක් ක්‍රමවේදයක් පමණයි. නමුත් ඔබට පහසුවෙන් බලා හැකි ක්‍රමවේදය තමයි මා දැක්වුවේ. ඔබ වැඩිදුර දන්නේ නම් සඳු නීච වී සිටිනවා නම්, ඒ කියන්නේ සඳු වෘශ්චික රාශිගතව සිටිනවා නම් එයත් ඔබට මෙම වෛරස් තත්ත්වයන් වැඩිමනක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. අපි සඳු නීච වෙන්නේ මේෂ රාශියේ නම් 8 වෙන්නේ, වෘෂභ රාශියේ නම් 7 වෙන්නේ, මිථුන රාශියේ නම් 6 වෙන්නේ, කටක රාශියේ නම් 5 වෙන්නේ, සිංහ රාශිය මේ ආකාරයට ඔබට ගණනය කර හැකි. නමුත් වැඩිමනක්ම ඔබ ඉහත මා දැක්වූ යෝගයන් ඔබගේ ජම්මපත්‍රයේ කෙසේ හෝ තැන්පත් වී සිටිනවා නම් වැඩිපුර ආරක්ෂා වීමේ ක්‍රමවේදයක් පවතිනවා. අපි බලමු මෙවැනි වෛරස් වූ තත්ත්වයන් හමුවේ ඔබට කොහොමද වාස්තු විද්‍යානුකූලව gedara නිවැරදි ආකාරයෙන් සකසා ගන්නේ මෙම වෛරස් තත්ත්වයන් යම් තරමකට හෝ මිදීම සඳහා. ඇත්තටම ඔබ දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ නිවසේ ගත කරන අය නම් වැඩිපුර ඔබ දකුණු දිශාවට හෝ බස්නාහිර දිශාවට, එසේ නැත්නම් නිර්ත දිශාවට බර ප්‍රදේශවල වාසය කරන්න. ඒ ඉතාමත්ම වැදගත්. මොකද එවැනි ප්‍රදේශ මෙම වෛරස් ආසාදනයේ අවම ප්‍රමාණයක් දක්වන ප්‍රදේශ. අපි හිතමු ඊසාන දිශාව, නැගෙනහිර දිශාව ඔබට සුදුසු වන්නේ නැහැ. සෙම් අධික, සීතල අධික ප්‍රදේශ තමයි එවැනි ප්‍රදේශ. එවැනි ප්‍රදේශවල වාසය කරනවා නම් ඔබ වැඩිපුරම කල්පනාකාරී විය යුතුයි. නිරත දිශාවේ හෝ දකුණු දිශාවේ, එසේ නැත්නම් බස්නාහිර දිශාවේ වැනි ප්‍රදේශවල වාසය කිරීමට. ඔබගේ නිවසේ සිටනවා නම් වයසක උදවිය එහෙනම් ඔවුන් නිරතරම දිවා කාලයේ ගත කළ යුත්තේ ගිනිකොන දිශාවේ සිටීම. ගිනිකොන දිශාවේ ගත කරන විට ඔවුන්ටත් මේ වෛරස් ආසාදනීමේ හැකියාව අඩුවීමක් පවතින බව දැක්විය හැකියි. මොකද මෙම වෛරස් වැනි තත්ත්වයන් බොහෝමයක් ඇති වෙන්නේ වායුගෝලීය තෙරපී මාර්ගයෙන්. එතකොට මෙවැනි දිශාවල එම ප්‍රවණතාවය අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ නිවසේ ජලය සම්බන්ධ සිතුවම් කෙසේ හෝ ස්ථාපනය කර තිබෙන එම සිතුවම් වහාම ඉවත් කරන්න. එවැනි සිතුවම් නිවසක නිදන කාමරයට විශේෂයෙන් එවැනි සිතුවම් වැදගත් වන්නේ නැහැ. එවැනි සිතුවම් මෙම ලෙඩ වැඩිවීමේ අවකාශ පවතිනවා. ඒ වගේම ඉතාමත්ම පිරිසිදුව මුව ආවරණ පළඳා සෞඛ්‍ය සම්පන්නව විසීමෙන් මෙම කොරෝනා වැනි වෛරස් තත්ත්වයන් තුලින් මිදීමට ඔබට හැකි වේවායි මා සිතනවා. එසේනම් මෙවැනි වූ තවත් වාස්තු විද්‍යානුකූල වැඩසටහනකින් නැවත ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් මම එහෙනම් අදට සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.